සුබ දවසක් වේවා. අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා සිංහල මොනරේ YouTube channel එකට. අදම මරගෙන ආවේ 2023 අවුරුද්දනිකුත් උන බොම්මයි නායකයේ කියන තමිල් මූවී එක. වේලු කියන්නේ ගොඩක් දුප්පත් අහිංසක විදියට ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සෙක්. දවසක් මෙයාගේ ගමේ ඉන්න පොසත් මිනිත්තු සෙට් එකක් එකතු වෙලා වේලුගේ පුංචි දුවට කරදර කරන්න හදනවා. මෙයාලා ගොඩක් පොසත් වගේම දේශපාලන බලයකුත් තියෙන කට්ටිය. ඉතින් අපි කතාවට ගිහිල්ලා බලමු එයාගේ දුවට වුණ අසාධාරණය වෙනුවෙන් වේලු කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? ඒ වගේම එයාගේ දුවට වෙන්න ගියපු කරදරය වෙනුවෙන් කොහොමද වේලු අර සල්ලි කාල සෙට් එකට පාඩමක් උගන්වන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක ඉවරනකල්ම බලලා අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි තාමත් අපිව subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි කෙලින්ම රිව්යු එකට යමු. ෆිල්ම් එක පටන් ගන්නකොට පෙන්වන්නේ වේලු උදේ පාන්දරම නැගිටලා වැඩට යන්න පිටත් වෙන සිද්ධියක්. මෙයා වැඩ කරන්නේ පොලිසිය ඉස්සරහා තියෙන ටී කඩේක. හැබැයි මේකේ අයිතිකාරයා නම් වේලු නෙමෙයි. මෙයා කරන්න මෙතන ටී හදන එක විතරයි. ඊළඟට අපි දකිනවා වේලුගේ පිරිඳයි එයාගේ පුංචි දුව නායගී කඩයක් ළඟට අවිල්ලා වේලුට කෝල් එකක් ගන්නවා. අද මේ නායගීගේ ස්කූල් එකේ කොන්සර්ට් එකක් තියෙනවා. නායගී වේලුට කියන්නේ අද ඒක බලන්න එන්න කියලා. ඒකට වේලු කියනවා දුව අම්මත් එක්ක කොන්සර්ට් එක බලන්න යන්න අනිවාර්යයෙන්ම ඔයාව බලන්න එන්නම් කියලා. ඉතින් ඊළඟට වේලු පුරුදු විදිහටම එයාගේ වැඩ ටික පටන් ගන්නවා. දැන් මෙතනට එනවා පංජාබි රත්නම් කියන හිඟමන යන ගෑනු කෙනෙක්. එයාට හැමදාම මේ කඩෙන් නොමිලේ තේ එකක් හම්බ වෙනවා. ඉතින් එයා දැන් මේ ඇවිල්ලා ඉන්නේ වේලුගෙන්ගේ හම්බ වෙන තේ එක අරගෙන යන්න. මේ අතරේ දැන් අර නායකගේ ස්කූල් එකේ කොන්සර්ට් එක පටන් අරගෙන. හැමෝම ගොඩක් ආශාවෙන් ඒක බලාගෙන ඉන්නවා. අපේ නායකයා තමයි එතන ප්‍රධානම චරිත කරන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ මේ ගමේම ජීවත් වෙන ජීව කියන කෙනාව. එයා නීතිය ගැන හොඳ දැනුමක් තියෙන, ඒ වගේම කිසිම ලාභයක් නැතුව අසාධාරණයට විරුද්ධව පෙනී ඉන්න කෙනෙක්. වේලු කියන්නේ අහිංසක විදියට ජීවත් වෙන මිනිස්සෙක් ඉඳලා මේ ජීව වේලුට ගොඩක් කරුණාවන්ත විදියට සලකනවා. ඉතින් එදා කඩේ වැඩ ඉවර කරාට පස්සේ වේලු කෙලින්ම යන්නේ සෙන්දිල් කියන එයාගේ සහෝදරයව හොයාගෙන. සෙන්දිල් වේලු වගේ නෙමෙයි. එයාට ගමේ හොඳ පිළිගැනීමක් තියෙනවා. මේ හින්දාම වේලුත් එයාට ගොඩක් ගරු කරනවා. දැන් එයා සහෝදරයව හොයාගෙන ඇවිල්ලා ඉන්නේ එයාට තේ එකක් දෙන්න. සෙන්දිල් වැඩකට යන්න ලෑස්තිලා ඉන්න හින්දා එයා මේ වෙලාවේ තේ බොන්නේ නැහැ. එයා වේලුට මතක් කරනවා එන සතියේ සිගුරාදා එයාගේ දුවගේ උත්සවය තියෙනවා, ඒකට අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා. ඉතින් මේ වෙද්දි නායගීගේ ස්කූල් එකේ කොන්සර්ට් එක ඉවරයි. පුංචි නායගී කැමති නැහැ තාත්තට ඇඳුම පෙන්වන්න නැතුව ඒක මාරු කරන්න. ඒ හින්දා එයා ආපහු ගෙදර යන්නේ කොන්සර්ට් එකේ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්මයි. දැන් කොහොම හරි වේලු නම් ගෙදර එන්නේ ගොඩක් රැ වෙලා. කඩේ වැඩ හින්දාම එයාට දුවගේ කොන්සර්ට් එකට යන්න වෙලාවක් හම්බ වෙලා නැහැ. ඒ හින්දා මෙයා දුවව යාළු කරගන්න හිතාගෙන පොඩි කැටයකුත් අරගෙන ඇවිල්ලා නායගීට දෙනවා. මේ වේලුගේ ගෙදර ළඟමයි එයාගේ අම්මයි තාත්තයි දෙන්නා ජීවත් වෙන්නේ. ඉතින් ඊළඟට අපි දකිනවා වේලු එදා සෙන්දිල් එන්න කියපු සෙන්දිල්ගේ ගෙදර උත්සවයට ගිහිල්ලා. එයා ගෙදර වැඩ කරන කෙනෙක් එක්ක තේ හදන ගමන් ඉද්දී කෙනෙක් එයාට පිඟානක් දීලා කියනවා ඇතුළට ගිහිල්ලා මස් ටිකක් අරගෙන ඇවිල්ලා එයාලට දෙන්න කියලා. පස්සේ මෙයා මස් පිඟානක් අරගෙන එනවා ශක්ති කියන කෙනාටයි එයාගේ යාළුවෝ වගේකටයි බයිට් එකක් විදිහට. දැන් ශක්ති එකපාරටම වේලුට කෑ ගන්නවා මස් ගේන්න කිව්වට පස්සේ ඇයි කටු අරගෙන ආවේ කියලා. ඉතින් වේලුත් මේව අහගෙන පාඩුවේ ඉන්නේ නැහැ. එයාත් ශක්තිත් එක්ක ටිකක් හයියෙන් කතා කරනවා. මේ සද්දෙටම සෙන්දිලුත් මෙතනට එනවා ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. එයා වේලුට බනිනවා ඔයාට කියපු වැඩේ විතරක් කරන්න ඇතුළ වැඩවලට ඇඟිලි ගහන්න එන්න එපා කියලා. මේ වෙලාවේ ශක්ති ළඟ ඉන්නවා පිටගමකින් ඇවිල්ලා හිටපු කෙනෙක්. එයාට නම් දැන් මෙතන වෙන දේ හිතා ගන්න බෑ. ඉතින් ගමේ කෙනෙක් එයාට ඒ ගැන කියන්න පටන් ගන්නවා. වේලුගේ තාත්තගේ පළවෙනි කසාද ළමයා තමයි මේ සෙන්දිල්. හැබැයි පළවෙනි බිරිඳ මරණට පස්සේ ඒ තාත්තා වෙන කසාදයක් කරගෙන ඊට පස්සේ තමයි ඒ දෙන්නට වේලුව හම්බ වෙලා තියෙන්නේ. වේලුගේ අම්මා ගොඩක් දුප්පත් කෙනෙක් ඉඳලා ඒ කසාදෙට පවුලාය කැමති වෙලා නැහැ. මේ හින්දාම වේලුගේ තාත්තා එයාගේ බිරිඳවත් අරගෙන මේ ගෙදරින් යන්න ගිහිල්ලා දැන් ගොඩක් දුප්පත් විදියට තමයි ජීවත් වෙන්නේ. මොනවා වුණත් වේලු නම් එයාගේ සහෝදරයාට ගොඩක් ගරු කරනවා. හැබැයි සෙන්දිල් නම් වේලුව තියාගෙන ඉන්නේ සහෝදරයෙක් විදියට නෙමෙයි. එයාගේ වැඩ ටික කරගන්න විතරයි. අද වේලු මේ ගමන ගියපු එකට එයාගේ තාත්තා නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා වේලුට බනිනවා ඔයා ඌ ගැන හරියට දන්න දුව තමයි ඌව ආශ්‍රය කරන්න කියලා. මේ අතර ඊළඟ දවසේ වේලු කඩේට ගිහිල්ලා බලද්දී කඩේ තාමත් අහලා. මොකද කඩේ අයිතිකාරයාට අසනීප වෙලා එයා හොස්පිටල් එකේ නතර කළා. මේ හින්දාම වේලුට එදා වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ දවසෙත් මෙයා වැඩට ඇවිල්ලා බලද්දී කඩේ තාමත් අහලා. හැබැයි කඩේ විකුණන්න බ්‍රෝකර් කෙනෙක් නම් එතනට ඇවිත්. වේලුගේ යාළුවෙක් බ්‍රෝකර්ගෙන් ප්‍රශ්න කරාට පස්සේ මෙයාලා දැනගන්නවා කඩේ විකුණන්න බාර දීලා තියෙන්නේ ඒකේ අයිතිකාරයාගේම පුතා කියලා. දැන් යාළුවා අර බ්‍රෝකර්ට කියනවා කඩේ වෙන කෙනෙක්ට විකුණන්න එපා, අපේ වේලුවේක සල්ලි වලට ගන්නවා කියලා. හැබැයි තින් යාළුවා ඒ වගේ දෙයක් කිව්වත් කඩේ සල්ලි වලට ගන්න තරම් මුදලක් වේලු ළඟ නැහැ.
කොහමර මෙයාලා කඩේ අයිතිකාරයව හම්බ වෙන්න ගියාට පස්සේ එයාලට පුළුවන් වෙනවා සල්ලි හොයාගන්න තව ටික කාලයක් ඉල්ලගන්න. හැබැයි ඉතින් දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහෙන්ද මේ සල්ලි හොයාගන්න කියන එක. වේලුගේ තාත්තා දැනගන්නවා වේලුගේ හිතේ මේ කඩේ සල්ලි වලට ගන්න අදහසක් තියෙනවා කියලා. ඉතින් ඊළඟට අපි දකිනවා තාත්තා ඊළඟ දවසේ උදේම අර සෙන්දිල්ල හොයාගෙන යනවා. එයා කරන්න හදන්නේ එයාට අයිති ඉඩමක් විකුණලා ඒ සල්ලි පුතාලා දෙන්නට බෙදලා දෙන්න. එතකොට වේලුට ඕන කරන සල්ලි හොයාගන්න පුළුවන්. හැබැයි සෙන්දිල් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා තාත්තට හොඳටම බැනලා මේ වෙලාවේ ගෙදරනොත් එලවලා දානවා. වේලු නම් දැන් හැම වෙලාවෙම කල්පනා කරන්නේ කොහෙන්ද මේකට ඕන කරන සල්ලි හොයාගන්න කියලා. එයා එයාගේ යාළුවෙක්ටත් කියනවා සමහර විට සෙන්දිල්ගෙන් ඇහුවොත් නම් එයාගෙන් සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඊළඟ දවසේ මේ ගමේ කෝවිලේ ලොකු උත්සවයක් තියෙනවා. මේක ගොඩක් ලොකු උත්සවයක් වින්දා ගමේ හැමෝම අද මෙතනට ඇවිල්ලා. සෙන්දිල් තමයි කෝවිලේ ප්‍රධාන චාරිත්‍ර ටික ඉෂ්ට කරන්නේ. දෙවියන්ට පඳුරු පූජා කරන වෙලාවෙද්දී නායකයාගේ කැටය අරගෙන එන්න කියලා තනියම එයාගේ ගෙදරට යනවා. මේ වෙලාවේ මගදී මෙයාලා ගෙදර ළඟම ජීවත් වෙන සේකර් කියන මනුස්සයව නායකීට හම්බ වෙනවා. සේකර් නායකීගේ අතට කලයක් දෙනවා එයා එද්දි වතුර එකක් අරගෙන එන්න කියලා. නායකී ඒ කලෙත් අරගෙන කැටේ අරගෙන එන එයාගේ ගේ ඇතුළට යනවා. මේ වෙද්දි අරුල්මණි, ශක්ති, ශේකර් කියන තුන්දෙනා බොන්න සෙට්ලා ඉන්නේ. නායකී වතුර කලේ අරගෙන එන්නේ මේ තුන්දෙනා ඉන්න තැනට. දැන් තමයි වේලු දැනගන්නේ එයාගේ දුව උත්සවයේ තියෙන දණ පේන්න නැහැ කියලා. එයා ඉක්මනටම දුව හොයන්න ආවව ගෙදර පැත්තට එනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ ශේකර් එක තැනකට වෙලා හොඳටම අඬනවා කියලා. එතනම අර නායකීගේ කැටේ බිඳලා තියෙනවත් මෙයා දකිනවා. එයා ඉක්මනටම ඒ අවට පරීක්ෂා කරද්දී ශක්ති අරුල්මණී දෙන්න පුංචි නායකීට කරදර කරන්න හදනවා කියලා දකිනවා. හැබැයි දෙන්න වේලුව දැක්කට පස්සේ හොඳටම බය වෙලා එතනින් පැන ගන්නවා. මේ වෙද්දි කොහමද නායකීට සිහිය නැහැ. වේලු කරන්නේ නායකීවත් අරගෙන ඉක්මනටම යාගේ කෙදරට දුවගෙන එනවා. ඊළඟට එතන හිටපු වයසක් කෙනෙක්ට ළමයාව බලා ගන්න කියලා ඉක්මනටම සෙන්දිල්ගේ ගෙදරට දුවගෙන යනවා. වෙලා තියෙන දේ දැනගත්තට පස්සේ සෙන්දිලුත් ගොඩක් කලබල වෙලා වේලුත් එක්ක එනවා නායකී ඉන්න තැනට. මේ වෙද්දි මෙතනට නායකීගේ අම්මත් ඇවිත් සෙන්දිල් එයාට කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ, දුවව බල්ලෙක් කපලා එයාව ඉක්මනටම රෝහලට අරගෙන යන්න කියලා. ඒ වගේම එයාගේ වාහනයමයි ළමයාව රෝහලට අරගෙන යන්නේ. සෙන්දිල්ගේ කට්ටියටම අයිති ප්‍රයිවට් හොස්පිටල් එකට තමයි මෙයාලා ළමයාව අරගෙන ආවේ. ඇත්තටම නායකීට මොකද්ද උනේ කියලා වේලු සෙන්දිල්ට ඇරෙන්න තාම කාටවත් කියන්න ගියේ නැහැ. හැබැයි උන දේ ගැන එයාට ගොඩක් අවුල්. දැන් වේලු හැසිරෙන විදිහෙන් එයාගේ බිරිඳට නම් තේරෙනවා මෙතන ගොඩක් ලොකු දෙයක් වෙලා තියෙනවා කියලා. එයා ඒ ගැන වේලුගෙන් අහනවා. ඉතින් තමන්ගේ බිරිඳට බොරුවක් කියන්න බැරි හින්දා සිද්ධ වුණ ඇත්තම සිද්ධිය වේලු එයාගේ බිරිඳටත් කියනවා. එයාත් මේ ගැන ගොඩක් දුක් වෙලා වේලුට කියනවා එයාලගේ දුව වෙනුවෙන් මේ ගැන කාටවත්ම කියන්න එපා කියලා. දැන් ඉතින් ඉස්සරහට මොකක්ද කරන්න කියලා මේ දෙන්නටම හිතාගන්න බෑ. මේ අතර ඊළඟ දවසේ අපි දකිනවා අරුල්මණීගේ බිරිඳයි පුතයි දෙන්නම තාත්තට හොඳටම කෑ ගහනවා එයාලා මේ කරපු දේ ගැන දැනගෙන. එයාලා කියන්නේ ඉක්මනටම එයාලගේ මාමටත් මේ ගැන කියලා මේකට මොකක් හරි පිළියමක් කරන්න කියලා. මේ හින්දා අරුල්මණී ඒගාම්ම යනවා මාමව හම්බෙන්න. මේ වෙද්දි මාමයි සෙන්දුලුයි තවත් කට්ටියක් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන ගමන් තමයි ඉන්නේ. එයාලා දැන් හදන්නේ මේ සිද්ධිය යටගහන විදිහට වැඩ කරන්න. මොකද එයාලා හැමෝම මේ ගමේ ගොඩක් නම්බුකාර විදිහට ඉන්න කට්ටිය. ඩොක්ටර් කියන විදිහට නායකීට කිසිම කරදරයක් වෙලා නැහැ. ඔළුව බිම වැදෙන හින්දා තමයි යාට සිහිය නැති වෙලා තියෙන්නේ. ඒක හින්දා දවස් දෙකකින් විතර නායකීව හොස්පිටල් එකෙන් අරගෙන යන්න පුළුවන් කියලා ඩොක්ටර් මෙයාලට කියනවා. මේ සිද්ධිය ගැන කිසිම තොරතුරක් එළියට යන්න නැති වෙන විදිහට වැඩ බලා ගන්නත් මෙයාලා මේ වෙලාවේ කතා කරගන්නවා. ඊළඟට තමයි මෙයාලා වේලුට කතා කරලා එයාගේ දුවගේ තත්ත්වය ගැන වේලුටයි එයාගේ බිරිඳටයි කියන්නේ. එයාලා මේ දෙන්නට කියනවා දුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයා තාමත් ICU එකේ ඉන්න හින්දා එයාගේ ළඟට යන්න දෙන්න විදිහක් නැහැ කියලා. ඉතින් අපි ඊළඟට දකිනවා අම්මයි තාත්තයි දෙන්න එළියේ ඉඳන් ICU එකේ ඉන්න එයාලගේ දුව දිහා බලාගෙන ගොඩක් දුක් වෙන විදිහ. මේ වෙලාවේ වේලු සෙන්දිල්ව හම්බෙලා එයාගෙන් අහනවා දුවට කරදර කරන්න හදපු අයට මොකක්ද කරන්න කියලා. සෙන්දිල් වේලුට කියනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, හැම දෙයක්ම එයා බලා ගන්න. හැබැයි මේ ගැන එළියේ කාටවත්ම දැනගන්න තියන්න එපා. එහෙම වුණොත් පවුල ගෞරවය නැති වෙනවා කියලා. අන්තිමට සෙන්දිල් වේලුට අර කඩේ ගන්න ඕන කරන සල්ලිත් අරගෙන ඇවිල්ලා ඒව බලෙන්ම වගේ වේලුගේ අතට දෙනවා. වේලු සල්ලි ටික අරගෙන ඇවිල්ලා ඒව කබඩ් එක ඇතුලෙන් දාලා දැන් ආයෙත් හොස්පිටල් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ වේලුගේ අම්මයි තාත්තයි දෙන්නත් ඇවිල්ලා වේලුගෙන් අහනවා නායකීට දැන් කොහොමද කියලා. සිද්ධ වුණ මුකුත්ම වේලු මේ දෙන්න අතින් කියන්න යන්නේ නැහැ. එයා කියනවා දුවට කිසිම ප්‍රශ්නයක් නැහැ, දවස් දෙක තුනක් යද්දි එයාගේ ටිකට් කපාගෙන ගෙදරට එක්කගෙන එන්නම් කියලා. වේලු බස් හෝල්ට් එකට වෙලා බලාගෙන ඉද්දි දකිනවා එයාගේ දුවට කරදර කරන්න හදපු අර මිනිස්සු දෙන්නව. එයාලා කිසිම බයක් සකක් නැතුව ගොඩක් සතුටින් ගම පුරාම ඇවිදලා ඉන්නවා.
මේ සීදී දැක්කට පස්සේ වේලුට ගොඩක් අවුල්. එයා බස් එකේ යන ගමන්ම තනියම කල්පනා කරනවා මේකට මොකක්ද කරන්න කියලා. ඉතින් තාමත් හොස්පිටල් එකේ කට්ටිය කාටවත්ම නායගී ළඟට ලං වෙන්න දෙන්නේවත් නැහැ. ඒත් එක්කම අපි දකිනවා නායගීව චෙක් කරන ඩොක්ටර් නර්ස් කෙනෙක් එක්ක කතා කරනවා. මේ ඩොක්ටර් නායගීට නිදිපෙති දෙන්න කියලා නියම කළා. ඒකයි පුංචි නායගී තාමත් හැම වෙලාවකම සිහිය නැතුව වගේ නිදාගෙනම ඉන්නේ. මේ විදිහට දවස් 3ක් විතර ගෙවිලා ගියත් තාමත් ඩොක්ටර්ලා කාටවත්ම අවසර දෙන්නේ නැහැ නායගී ළඟට යන්න. දවසක් වේලුගේ යාළුවා එනවා වේලුව හම්බෙන්න. එයා ඇවිල්ලා ඉන්නේ ජීවගේ පණිවිඩයක් අරගෙන. ජීවට දැන් ඕන වෙලා තියෙනවා වේලුව හම්බ වෙලා මේ ගැන කතා කරන්න. වේලු ජීවව හම්බෙන්න ගියාට පස්සේ එතන අර නායගීව බලා ගන්න නර්සුත් ඉන්නවා. එයා කියන විදිහට නායගීගේ ජීවිතේට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සිද්ධිය හින්දා පුංචි නායගී හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඩොක්ටර්ලා නිකරුණේ නායගීට නිදි බෙහෙත් දෙනවා කියලාත් නර්ස් මෙයාලට කියනවා. මේක නර්ස්ට බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේ හැම දෙයක්ම මෙයාලා අතින් කියන්නේ. දැන් ජීව වේලුගෙන් අහනවා, ඇයි මේ තරම් දෙයක් වෙලා තියෙද්දි ඔයා මේක හංගන්න හදන්නේ? අපරාධකාරීන්ව ඒ විදිහට ආරක්ෂා කරන්න එපා. ඇයි තාමත් පොලිසිය පැමිණිල්ලක් දැම්මේ නැත්තේ කියලා. හැබැයි වේලු ප්‍රශ්න දාගන්න කැමති නැහැ. එයා හිතනවා කලින් සෙන්දිල් කිව්ව විදිහටම එයා මේ ප්‍රශ්න ගැන බලාගනින් කියලා. ඒ වගේම පිටායි මේක දැනගත්තොත් එහෙම ඒක දුවටත් හොඳ නැහැ කියලා තමයි වේලු හිතන්නේ. මේ කතාව ඇහුවට පස්සේ අර නර්ස්ට හොඳටම තරහ යනවා. එයා වේලුට හොඳටම බනිනවා, ඔයාගේ දුව මේ වැඩේට ඔයාට කවදාවත්ම සමාව දෙන එකක් නම් නැහැ. අනික ළමයෙක් වෙනුවෙන් මේ වගේ තීරණයක් ගන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද කියලා. ජීවත් මේ වෙලාවේ වේලුට පැහැදිලි කරලා දෙනවා, මේක ලේසියෙන්ම අමතක කරලා දැම්මොත් එහෙම හිට වෙද්දි මේ වගේ දෙයක් තවත් ළමයෙක්ට වෙන්න පුළුවන්. අනිත් එක ඔය විදිහට ළමයාට නිදිපැති දීලා ඒකෙන් ළමයාගේ ජීවිතයට මොකක් හරි වුණොත් එහෙම කවුද ඒකේ වගකීම බාරගන්නේ කියලා. මේ දේවල් ඇහුවට පස්සේ වේලුටත් තේරුම් යනවා එයා මේ කරන්න වැරද්දක් කියලා. ඉතින් ඒ හින්දාම වේලු එයාගේ යාළුවයි ජීවයි එක්ක පොලිසියට යනවා මේ ගැන පැමිණිල්ලක් කරන්න. මේ වෙද්දි කොහොම හරි මේ පොලිස් ස්ටේෂන් එකේ බිල්ඩින් එක අලුත් අඩියා කරන ගමන් තියෙන්නේ. ඒ හින්දා දවස් දෙකකට පස්සේ ඇවිල්ලා වැඩේ කරගන්න කියලා තමයි එතන ඉන්න පොලිස් නිලධාරියෙක් ජීවට කියන්නේ. හැබැයි ජීව කැමති වෙන්නේ නැහැ එයාගේ වැඩේ කරගන්න නැතුව ආපහු මෙතනින් යන්න. එයා ඉන්ස්පෙක්ටර් එනකල් බලාගෙන ඉන්නවා. ඊළඟට එයා කෙලින්ම ඉන්ස්පෙක්ටර්ත් එක්ක මේ ගැන කතා කරනවා. ඉන්ස්පෙක්ටර් ටිකක් විතර වෙනස් විදිහක කෙනෙක්. එයා ජීවටම කොලයක් දීලා කියනවා පැමිණිල්ලේ කොලේ ලියලා පොලිසියට බාර දෙන්න කියලා. මේ වෙලාවේ කොහොම හරි සෙන්දිල් කට්ටිය මෙතනට ඇවිල්ලා වේලුට පහර දෙන්න හදනවා. හැබැයි ඉන්ස්පෙක්ටර් මේකට මැදිහත් වෙලා අර සෙන්දිල්ගේ කට්ටියට බැනලා එතනින් එලව ගන්නවා. ඒ වගේම මුකුත්ම නොදන්නා වගේ ජීවටත් හොඳටම කෑ ගහනවා බොරු පැමිණිල්ලක් දාන්නවා කියලා. වේලුට නම් දැන් මෙතන සිද්ධ වෙන කිසිම දෙයක් හිතාගන්න බෑ. ඊළඟට අපි දකිනවා ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න සෙන්දිල් එක්ක ඉන්න එක මන්ත්‍රි කෙනෙක් ඇවිල්ලා. ඉතින් දැන් තමයි අපිට තේරෙන්නේ මේ ඉන්ස්පෙක්ටර්ත් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා. එයාත් සෙන්දිල්ටම උදව් කරන කෙනෙක්. ඉන්ස්පෙක්ටර් මන්ත්‍රිත් එක්ක කතා කරගත්තට පස්සේ මේ සිද්ධිය යට ගහන්න තමයි ට්‍රයි කරන්නේ. එයා මුලින්ම වේලුට කතා කරලා කියනවා මේක උසාවියට ගියොත් එහෙම හැමෝම ඉස්සරහදී දුවට ලොකු අවනම්බුවක් වෙයි, හැමෝම දුව ගැන වැරදියට කතා කරයි කියලා. ඒ වගේම එයා කියනවා ඔයාට මේ වෙනුවෙන් මොනා හරි දෙයක් ඕනනම් ඒ කට්ටියත් එක්ක කතා කරලා ඕනම දෙයක් අරගෙන දෙන්න පුළුවන් කියලා. දැන් මේ සිද්ධ වෙන දේ හින්දා වේලු හොඳටම බය වෙලා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් ජීවටත් කාමරයකට කතා කරලා එයාවත් බය කරන්න හදනවා. හැබැයි ජීව ඉන්ස්පෙක්ටර් කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ඊළඟට අපි දකිනවා අර මන්ත්‍රීගේ කට්ටිය වේලුව කැලයක් ළඟට අරගෙන ගිහිල්ලා එයාට හොඳටම බනිනවා. මේ වෙලාවේ අර අරුල්මණීගේ පුතත් ඇවිල්ලා වේලුට පහර දෙන්න පටන් ගන්නවා. කට්ටියම වේලුත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ. එතන ඉන්න ගමේ සාමාන්‍ය මිනිස්සෙක් තමයි වේලුට මේ ගැන පැහැදිලි කරලා දෙන්නම් කියලා අනිත් කට්ටිය එතනින් පිටත් කරලා යවන්නේ. පස්සේ මිනිස්සයා වේලුට කියනවා ප්‍රශ්නයක් දාගන්න නැතුව මේ කේස් එක ෂේප් කරගන්න කියලා. වේලු හිතාගෙන ඉන්න මේ සිද්ධිය ගැන එයාගේ අයියාට කියන්න. හැබැයි මේ වෙලාවේ අර මිනිස්සයා කියද්දි තමයි වේලු දැනගන්නේ මේ හැම දෙයක්ම මෙයාලා කරන්නේ එයාගේ අයියාගේ උපදෙස් වලට අනුව කියලා. ඒක ඇහුවට පස්සේ වේලුට ගොඩක් දුක හිතෙනවා. එයා කෙලින්ම ගෙදර ගිහිල්ලා එදා අයියා දුන්න සල්ලි ටිකත් අරගෙන කෙලින්ම යන්නේ සෙන්දිල්ගේ ගෙදරට. ඒකල්ල එයා සල්ලි ටික සෙන්දිල්ට ආපහු දීලා වචනයක්වත් කතා කරන්න නැතුව ගොඩක් තරහින් ආපහු එනවා. කොහමද එදාම ජීව වේලුවත් එක්කගෙන එනවා එයා අඳුරන ලෝය කෙනෙක්ව හම්බෙන්න. විස්තරේ ලෝයාටින් කිව්වට පස්සේ ලෝය ජීවට කියනවා වේලුවත් අරගෙන හෙට උදේ 10 වෙද්දි උසාවියට එන්න කියලා. ඉතින් ඊළඟ දවසේ ජීව වේලු දෙන්න උසාවියට යනවා. උසාවියේ වැඩ පටන් ගත්තට පස්සේ අර ලෝය වේලුව නඩුකාරයා ළඟට එක්කගෙන ඇවිල්ලා එයාගේ දුවට වුණ කරදරය ගැනයි පොලිසිය කට්ටිය මෙයාට දක්වපු ප්‍රතිචාරය ගැනයි හැම දෙයක්ම කියනවා. නඩුකාරයා මුලින්ම කියන්නේ ඒ පොලිස් නිලධාරියාව උසාවියට කැඳවන්න කියලා. ටික වෙලාවකට පස්සේ පොලිස් නිලධාරියා උසාවියට එනවා. එයා නම් දැන් බොරුවට කියන්නේ එයා මීට කලින් වේලුව දැකලවත් නැහැ කියලා. හැබැයි එහෙම දෙයක් කිව්වට එයාට බේරෙන්න පුළුවන් වෙන්නේ නැහැ.
නඩුකාරයා පොලිනදාරයාට හොඳටම බැනලා නායගීව රජයරෝහලකට මාරු කරන්න කියලා මේ ගැන FRI එකක් දාලා ඉක්මනටම විස්තර හොයන්න පටන් ගන්න කියලා නියෝග කරනවා. එදාරෑ වේලු නිදාගන්නදුව කල්පනා කරන්නේ එයා මේ කරපු වැඩේ හරිද මේකෙන් එයාගේ දුවගේ ජීවිතයට මොකක් හරි බලපෑමක් වෙයිද කියලා. යාළුවත් මේ වෙලාවේ වේලුගේ ළඟටම වෙලා ඉඳගෙන එයාට කතා කරලා එයාගේ හිත හදන්න බලනවා. මේ අතර ඊළඟට අපි දකිනවා දැන් අර මන්ත්‍රී ඇතුළු කට්ටියත් ගොඩක් කලබල වෙලා ඉන්නේ. එයාලා ආභවර ඉන්ස්පෙක්ටර්ව කතා කරලා මේකට මොකක්ද කරන්න කියලා සාකච්ඡා කරනවා. ඉන්ස්පෙක්ටර් මේ කට්ටියට කියන්නේ මෙතනින් එහාට සිද්ධ වෙන හැම දෙයක්ම එයා බලා ගන්නම් කියලා. ඉතින් ඊළඟ දවසේදී උසාවි නියෝගයට අනුව නාගීව රජේ රෝහලකට අරගෙන ඇවිල්ලා. එයා දැන් ඉන්නේ එයාගේ අම්මත් එක්ක. ටික වෙලාවකට පස්සේ වේලුත් එතනට ඇවිල්ලා දුවට කතා කරනවා. නායගීට වේලුව දැක්කට පස්සේ එයාට හරිම සතුටුයි. හැබැයි එයා වේලුගෙන් අහනවා තාත්තයා මෙච්චර දවස් මාව බලන්න ආවේ නැත්තේ මම මොකක් හරි වැරදි වැඩක් කරාද කියලා. ඉතින් වේලුට මේ ප්‍රශ්නට දෙන්න උත්තරයක් නැහැ. මේ වෙලාවේ කොහොම හරි අර පොලිනදාරියත් මෙතනට එනවා. එයා ඇවිත් ඉන්නේ අර සිද්ධිය ගැන නායගීගෙන් කට උත්තරයක් ගන්න. හැබැයි මෙතනට ආපු ડોක්ටර් පොලිනදාරින් දෙන්නට හොඳටම දොස් කියනවා. එයා කියනවා හරි විදිහට නම් පොඩි ළමයෙක්ගෙන් කට උත්තරයක් ගන්න එද්දී ඔයාලට නිලැඳුමෙන් එන්න තහනම් ඒ හින්දා දැන්ම ආපහු යන්න කියලා. ඉතින් මේ හින්දාම ඉන්ස්පෙක්ටර් කට උත්තරේ ගන්න නැතුවම තමයි ආපහු යන්නේ. පස්සේ ડોක්ටර් නායගීගේ දෙමාපිය දෙන්නටත් කතා කරනවා. එයා කියනවා ළමයාට ශාරීරිකව නම් කිසිම කරදරයක් වෙලා නැහැ. හැබැයි එයාගේ මනසට නම් පුංචි හානියක් වෙලා තියෙනවා. ඔයාලා ඔය විදිහට මූණ එල්ලගෙන හිටියොත් එහෙම ඒක ළමයාට බලපාන්න පුළුවන්. ඒකින්ද හැම වෙලාවකම එයාව සතුටින් තියන්න උත්සාහ කරන්න කියලා. මේ අතරේ සෙන්දිල් අර අපරාධය කරපු කට්ටියගේ පවුල්වල කට්ටියක් සෙන්දිල්ගේ තාත්තව මුණගස්සන්න එක්කගෙන එනවා. මේ කට්ටිය තාත්තට කියන්නේ කේස් එක ඉල්ලලා අස්වර ගත්තොත් එහෙම එයාලා ඉල්ලන ඕනම ගාණක් දෙන්නම් කියලා. හැබැයි තාත්තා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා සෙන්දිල්ටත් කනට පාරක් ගහලා තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. තාත්තා ඒ විදිහට කෙලින්ම යන්නේ වේලු ඉන්න තැනට. අද තමයි නායගීගේ ටිකට් කපන දවස. තාත්තා නම් හිතාගෙන ඉන්නේ එයාගේ මිනිබිරීව කොහොම හරි කරලා ගෙදරට එක්කගෙන යන්න. හැබැයි වේලු අරගෙන තියෙන්නේ වෙනම තීරණයක්. එයා තාත්තට කියනවා දුවගේ ටිකට් කැපුවාට පස්සේ එයාව එක්කගෙන යන්න එයාගේ නෑනගේ ගෙදරට කියලා. වේලු හිතන්නේ එහෙ ගියොත් එහෙම නායගී වෙනදට වඩා නිදහසේ ජීවත් වෙයි කියලා. ඉතින් වේලුගේ තාත්තත් නායගී ගැන හිතලා ගොඩක් දුකෙන් මේ තීරණයට කැමති වෙනවා. ඊළඟට අපි දකිනවා වේලු එයාගේ දුවවත් අරගෙන මුහුද ළඟ තියෙන එයාගේ නෑනා ගෙදරට යනවා. වේලු එයාගේ බිරිඳයි දුවගේ හිත හදන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි වැඩේ එච්චර ලේසි වෙන්නේ නැහැ. මේ අතරේ අර මන්ත්‍රී ඇතුළු කට්ටිය නඩුවට මූණ දෙන්න ගොඩක් දක්ෂ ලෝය කෙනෙක්ව හම්බෙන්න ඇවි. නඩුව එයාලට වශී වෙන විදියට හරව ගන්න තමයි කට්ටිය දැන් ප්ලෑන් එක කතා කරගන්නේ. ඊළඟට අපි දකිනවා පොලිසිය කට්ටිය අර ශේකර් කියන මිනිස්සයව අල්ලගෙන ඇවිල්ලා එයාට හොඳටම පහර දෙනවා. එයාලා හදන්නේ වැරද්ද ශේකර්ගේ පිටින් යවලා අනිත් දෙන්නව නිදහස් කරගන්න. හැබැයි කොහොම හරි කොච්චර ගුටි ගෑවත් ශේකර් කැමති වෙන්නේ නැහැ එයා නොකරපු වැරද්දක් පිළිගන්න. පස්සේ එයාලගේ ලෝයම ඇවිල්ලා ශේකර්ට කතා කරනවා. එයා හදන්නේ ශේකර්ව බය කරලා වැරද්ද එයා කරා කියලා පාපොච්චාරණයක් ගන්න. ඉතින් ඊළඟ දවසේ තමයි මේ නඩුව කතා කරන දවස. අරුල්මනී ශේකරුයි ශක්ති තුන්දෙනාම අද උසාවියට අරගෙන ඇවිල්ලා. මේ වෙලාවේ අරුල්මනී ශක්ති දෙන්න වැරද්ද පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි කලින් දවසේ බය කරපු හින්දා ශේකර් පිළිගන්නවා එයා තමයි වැරද්ද කරේ කියලා. මේ හින්දා නඩුව දැන් වෙනම පැත්තකට හැරෙන්න අරගෙන. හැබැයි උසාවියෙන් එකපාරම තීන්දුව දෙන්න යන්නේ නැහැ. මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරන්න කල් දීලා උසාවිය අදට කල් දානවා. මේ අතර ඊළඟ දවසේ නායකයගේ ස්කූල් එකේ ටීචර්ත් එනවා නායකයව බලන්න. දෙමාපිය දෙන්න කැමති නැහැ නායකයව කොහෙවත් යවන්න. ඒකයි යාලා ළමයාව මේ වෙද්දි ඉස්කෝලේවත් යවන්නේ නැත්තේ. ඉතින් ටීචර් ඉස්කෝලේ යන එකේ වැදගත්කම මෙයාලට තේරුම් කරලා දීලා අර ජීවව හම්බ වෙන්න යනවා. එයා ජීවටත් කියනවා පුළුවන් නම් වේලුත් එක්ක කතා කරලා නායකීව ආපහු ඉස්කෝලේ වන්න කැමති කරව ගන්න කියලා. මොකද නායකී කියන්නේ ගොඩක් දක්ෂ ළමයෙක්. ඉතින් කොහොම හරි ඊළඟ නඩු දවසත් එනවා. ගමේ කට්ටිය කිහිප දෙනෙක්ගෙන් සාක්ෂි ගත්තට පස්සේ වේලුගේ පැත්තට කතා කරන ලෝය හදන්නේ නඩුවේ වැදගත්ම සාක්ෂිය උසාවියට ඉදිරිපත් කරන්න. ඒ තමයි නායගී. ඊළඟ දවසේ තමයි කට්ටිය නායගීගෙන් සාක්ෂි විමසන වැඩේ පටන් ගන්න. හැබැයි නායගී පුංචි ළමයෙක් හින්දා මේක සිද්ධ වෙන්නේ උසාවියේ නෙමෙයි නඩුකාරයාගේ ඔෆිස් එක ඇතුලේ. එයා මුලින්ම නායගීගේ හිතේ තියෙන බය නැති වෙන විදිහට කතා කරලා එයාගෙන් ප්‍රශ්න කරන වැඩේ පටන් ගන්නවා. නායගී එදා වුණ හැම දෙයක්ම නඩුකාරයා අතින් කියනවා. එයාට කරදර කරන්න හදපු අයගේ ෆොටෝත් පුංචි නායගී හරියටම අඳුර ගන්නවා. ඉතින් සාක්ෂි විමසීම මේ විදිහට අවසන් වුණාට පස්සේ දැන් තීන්දුව දෙන දවසත් ඇවිල්ලා. මේ තුන්දෙනාම වැඩිකාරයෝ විදිහට නඩුකාරයා තීන්දුව දෙනවා. ශක්තිටයි අරුල්මනීටයි අවුරුදු 15 ගානේ හිරදඬුවම් නියම වෙනවා. ඒ වගේම උසාවිය නමග යවන්න බොරු සාක්ෂි දීපු එකට සේකට මාස 3ක් විතරයි හිරදඬුවම් හම්බ වෙන්නේ. මොකද එයා නායගීට කරදරයක් කරන්න හදලා නැහැ. ඉතින් මේ ලැබුණ තීන්දුව ගැන හැමෝටම ගොඩක් සතුටුයි.
මේ විදිහට දවස් ගෙවිලා යද්දී දැන් පුංචි නායගේ ආපහු ඉස්කෝලේ යන්න පටන් අරගෙන දවසක් වේලුගේ අම්මයි තාත්තයි දෙන්න එනවා වේලු ඉන්න අලුත් ගෙදරට හැබැයි තාත්තා එන්නේ නම් නිකන් නෙමෙයි එයා සෙන්දිල්ගේ කැමැත්තෙන් අර එයාට ආйти ඉඩම විකුණලා ඒකෙන් වේලුගේ කොටසත් අරගෙන තමයි තාත්තා ඇවිල්ලා තියෙන්නේ ඉතින් ෆිල්ම් එකේ ඊළඟට අපිට පෙන්වන්නේ මේ සිද්ධියෙන් මාස 6කට පස්සේ දැන් එයාට අර හම්බුන සල්ලි වලින් වේලු එයාටම කියලා කඩයක් කරගෙන යනවා හැබැයි දවසක් මෙයා බලාපොරොත්තු වෙන්නේ නැති සිද්ධියක් වෙනවා ශක්ති අරුල්මණී දෙන්න කොහොම හරි උසාවියෙන් අපාරගෙන දැන් නිදහස් වෙලා එයාලා වේලුගේ කඩේ ඉස්සරහට ඇවිල්ලා ගොඩක් තරහින් වේලු දිහා බලාගෙන ඉන්නවා මේකට වේලුත් ගොඩක් කලබල වෙනවා එයා ඒගාම්ම කඩෙත් වහලා දාලා ආවහු ගෙදරට යන්න පිටත් වෙනවා දැන් මෙයා බයෙන් ඉන්නේ මේ කට්ටියගෙන් ආයෙත් දුවට කරදරයක් වෙයිද කියලා මේ හින්දාම ඊළඟ දවසේ වේලු වැරට යන්න දුව දුවව අරගෙන ගිහිල්ලා එයාගේ ඉස්කෝලේටත් ඇරලවනවා පස්සේ මෙයා කෙලින්ම යන්නේ ජීවව හම්බෙන්න මේ සිද්ධියත් එක්ක දැන් වේලුට නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ එයා ගොඩක් බය වෙලා ඉන්නේ කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉතින් ඊළඟට අපි දකිනවා එදා ඉස්කෝලේ ඇරනට පස්සේ නායගේ අනිත් ළමයි එක්ක ඉස්කෝලෙන් එළියට එනවා එයා එකපාරටම දකිනවා එදා එයාට කරදර කරන්න හදපු මිනිස්සු දෙන්නා ඉස්කෝලේ ඉස්සරහට වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැන් නායගී කරන්නේ මේකට ගොඩක් බය වෙලා ඉක්මනටම පාරේ අනිත් පැත්තට දුවගෙන යන එක. කොහොම හරි එදා ගොඩක් වෙලා බලාගෙන හිටියත් නායගී ආපහු ගෙදරට ඇවිල්ලා නැහැ. අම්මා හැමතැනම යාව හොයලා වේලුටත් මේ ගැන දැනුම් දෙනවා. රෑ වෙනකල් හැම තැනකම හොයලා මෙයාලා ආයෙත් මේ ගැන කියන්න පොලිසියට එනවා. අර ඉන්ස්පෙක්ටර් තාමත් මෙයාලත් එක්ක ඉන්නේ ගොඩක් තරහින්. ඒ හින්දා යාළුවා තේරෙනවා මේක පොලිසියට කිව්වා කියලා කිසිම තේරුමක් නැහැ කියලා. එදා රෑ නායගීගේ අම්මා හොඳටම අඬනවා එයාගේ දුවට මොකක් හරි කරදරයක් වෙලා කියලා. වේලුත් මුහුද දිහා බලාගෙන කල්පනා කරන එකමයි කරන්නේ. මේ අතර ජීවත් ඇවිල්ලා ඉන්නවා එයා අඳුරන කට්ටියක් හම්බ වෙන්න. එයාලා හදන්නේ මේකට විරුද්ධව මොකක් හරි දෙයක් කරන්න. ඊළඟ දවසේදී පොලිසිය ප්‍රධානීන් කට්ටියක් වේලුවේ ගෙදරට එනවා. වේන විදියට ජීව කරන්න හදපු වැඩේ හරි ගිහිල්ලා. දැන් මෙතනට ඇවිල්ලා ඉන්න පොලිසිය නිලධාරිනිය තමයි මේ කේස් එක ගැන බලන්නේ. එදාම හවස් වෙද්දී වේලුට පණිවිඩයක් එනවා ඉක්මනටම හොස්පිටල් එකට එන්න කියලා. කට්ටියක් නායගීව අරගෙන ඇවිල්ලා හොස්පිටල් එකට බාර දීලා. හැබැයි යාට මුකුත්ම කරදරයක් වෙලා නැහැ. මේ වෙලාවේ නායගී වේලුගෙන් අහනවා තාත්තා ඔයා කොහෙද ගියේ ඇයි ආපහු ආවේ නැත්තේ කියලා. පේන විදිහට මෙතන තවත් මොනා හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම දා නායගී අර මිනිස්සු දෙන්නට බය වෙලා ආපහු දුවගෙන යද්දී එයාට වේලුව මගදී හම් වෙලා තියෙනවා. වේලු දුවවත් එක්කගෙන යන්නේ මුහුද ළඟ තියෙන එයාගේ යාළුවෝ සෙට් එකක් ඉන්න වාඩියකට. වේලු තමයි නායගීව එයාගේ යාළුවන්ට බාර දීලා එයාව බෝට්ටුවේ දාගෙන මුහුදට අරගෙන යන්න කියලා තියෙන්නේ. එයා එහෙම කරලා තියෙන්නේ නායකීගේම ආරක්ෂාවට. ඒත් එක්කම එයා හිතුවේ මේ වැඩෙන් අර කට්ටියට පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. මේ කතාව තාමත් පිට කවුරුත්ම දන්නේ නැහැ. කොහමද ටික වෙලාවකට පස්සේ අර පොලිසිය කට්ටියත් එනවා නායකීව බලන්න මේ හොස්පිටල් එකට. නිලධාරිනිය නායකීට ගොඩක් ආදරෙන් කතා කරාට පස්සේ එයාලා දැනගන්නවා අර මිනිසු දෙන්නා නායකීගේ ඉස්කෝල ළඟට ඇවිල්ලා එයා දිහා බලාගෙන හිටියා කියලා. නිලධාරියා ඒක දැනගත්තට පස්සේ වෙන මුකුත්ම අහන්නේ නැහැ. මේ අතර දැන් අර අරුල්මනී ශක්ති දෙන්න කැලේ මැද තැනක හැංගිලා තමයි ඉන්නේ. එයාලගම කට්ටිය දැන් මේ දෙන්නට හොඳටම බනිනවා නිදහස් වෙලා ඇවිල්ලත් පාඩුවේ ඉන්නේ නැතුව ප්‍රශ්න දාගන්න ගියා කියලා. මේ වෙලාවේ අර ඉන්ස්පෙක්ටර්ත් මෙයාලට කියන්නේ වැඩේ දුරද ගියන්න කලින් දෙන්නට උසාවියට බාර වෙන්න කියලා. ඉතින් ඊළඟ දවසම පොලිසිය කට්ටිය ඇවිල්ලා මේ දෙන්නව අත්අඩංගුවට අරගෙන යනවා. අප අපිට එළියට දාලා ඉද්දි මේ වගේ වැඩක් කරපු හින්දා ආයෙත් නම් මෙයාලට අප හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අවුරුදු 15කට පස්සේ තමයි දෙන්නට නිදහස් වෙන්න ලැබෙන්නේ. අන්තිමට අපි දකිනවා වේලු එයාගේ දුව ළඟින් වාඩි වෙලා ඉද්දි දුව මෙයාගෙන් අහනවා තාත්තේ අර මිනිස්සුන්ට හොඳ පාඩමක් ඉගන්වනවද කියලා. වේලු ගොඩක් සතුටින් තමයි ඒකට ඔව් කියලා උත්තර දෙන්නේ. ඉතින් යාළුවනේ ඔහොම තමයි අද ෆිල්ම් එක ඉවර වෙන්නේ. අන්තිමට මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ රිවියු එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.